iBorn කියල පිළිගන්න CK Movies YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට අද අපි අරන් ආවේ comedy drama romance fantasy කියන කැටගරි එකට අයිති Oh Baby කියන සුපිරිම තැනික මූවී එක. ඒ වගේම මේ මූවී එක Miss Granny කියන කොරියන් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. 2019 දී රිලීස් වුණු මේ මූවී එක මේ වෙද්දී IMDb දර්ශකයාගේ 7.4ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂක BV නන්දනී රෙඩ්ඩි විසින් අධ්‍යක්ෂණය කරපු මේ මූවී එකේ ප්‍රධාන රංගන දායකත්වය දක්වන්නේ සමන්තා, තේජා, නාගශෞර්‍යා, නාගචෛතන්‍ය, ජගපති බාබු හා ලක්ෂ්මී විසින්. ෆිල්ම් එක ගැන කෙටියෙන් කිව්වොත් එහෙම මේ ෆිල්ම් එකේ ඉන්නවා බේබි කියලා වයසක ආච්චි කෙනෙක්. කොහොම හරි එයාට දේවාරමක් හම්බෙලා එයා තරුණ වියට ආයෙමත් එනවා. ඉතින් එයාට කරන්න බැරි වුණ හැම දෙයක්ම එයා මේ තරුණ වියට ඇවිල්ලා කරනවා. මේ අතරේ මෙයාට වික්‍රම් කියලා කොල්ලෙකුත් හම්බෙනවා. ඉතින් වික්‍රම් මේ බේබිට ආදරය කරන්නත් පටන් ගන්නවා. හැබැයි එයා දන්නේ නැහැ මේ ඉන්නේ ඇත්තටම පෙනුමෙන් විතරක් තරුණ වයසක කෙනෙක් කියලා. ඉතින් අන්තිමට මොන වගේ දෙයක් වෙයිද? මේ බේබිව වික්‍රම් කසාද බඳීද? ඒක දැනගන්න වීඩියෝ එකේ ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම්ස් බලන්න දැම්ම CK Movies YouTube channel එක subscribe කරන්න කියලා කියන ගමන් වැඩි කතා නැතුව යන් ෆිල්ම් එක පැත්තට. ෆිල්ම් එකේ මුලින්ම පෙන්වන්නේ ශේකර් කියන සර් කොලෙජ් එකේ ළමයින්ට උගන්වන දර්ශනයක්. මෙයා උගන්වන්නේ වයෝ විභාගය කියලා විෂයක්. ඒ කියන්නේ මේකේ උගන්වන්නේ වයසක අය ගැන හොයා බැලීම ගැන. ඉතින් මෙතන ඉන්න ළමයින්ගෙන් ඇයි මේක තෝරගත්තේ කියලා අහුවාම ළමයි කියන්නේ තරුණ කෙල්ලෝ ගැන හොයලා බලනකොට කික් එකක් තියෙනවා වයසක අය දිහා බලද්දි ෆන් එකක් ඔයද සර් කියලා. තව කෙනෙක් කියනවා එයාලා ගාව හරිම ගඳයි ඩියෝඩරන් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. එතකොට ශේකර් කියනවා එයාලා ඔයාලා හින්දා වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා එයාලා හින්දායි වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ඉන්නේ සාවිත්‍රී. බේබි කියලා තමයි හැමෝම කියන්නේ. මෙයා තමයි ශේකර්ගේ අම්මා. එයා කරන්නේ කොලෙජ් එකේ කැන්ටිමක් කරන එක. එයාගේ පොඩි කාලේ ඉඳන් හීනේ උනේ ජනප්‍රිය ගායිකාවක් වෙන එක. හැබැයි ඒ හීනේ එයාට කරගන්න බැරි වෙලා. ඒ වගේම බේබිට පොඩි කාලේ වුණ කරදරත් එක්ක එයා කසාද බඳලා තියෙන්නේ අවුරුදු 19 දී. හැබැයි එයාගේ මහත්තයා මාසයක් යන්නත් කලින් මැරිලා තියෙනවා. එයා හමුදාවේ ඉඳපු හින්දා. ඉතින් මේ ඉන්නේ බේබිගේ හොඳම යාළුවා. එයාගේ නම චන්ටි. ඉතින් චන්ටි දෙවියන් වඳිනවා දකින බේබි එයාට බනිනවා. ඒ බනින්නේ දෙවියන්ටත් එක්ක. මොකද එයාට දෙවියන්ව විශ්වාස නැහැ. එයාට උන දේවලුත් එක්ක. ඉතින් චන්ටි කියනවා කටපරිස්සමෙන් කතා කරන්න බනින්න ඕනේ නම් එයාට බනින්න කියලා. ඔන්න එතනට මේ වෙලාව වෙනවා සුලෝචනා කියලා කෙනෙක්. එයා හැම වෙලේම කරන්නේ මේ බේබිට ඇනුම්පද කියන එක. සුලෝචනා එයාගේ ඇමරිකාවේ ඉන්න පුතා ගැන වර්ණනා කරනකොට බේබි කියනවා එයාගේ පුතා කෑම කඩේක නේද වැඩ කරන්නේ. මගේ පුතා මෙහි ප්‍රොෆෙසර් කෙනෙක්. අනික ඔයාගේ පුතත් කරන්නේ මම මෙහෙ කරනවා වගේ දෙයක්මනේ කියලා. කොහොම හරි සුලෝචනා එතනින් යන්න හදනකොට බේබියාට කකුල දාන හින්දා සුලෝචනා අන්තිමට චන්ටිගේ ඇඟ උඩටත් වැටෙනවා. ඉතින් සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ සුලෝචනා චන්ටිගේ ඇඟට වැටුණ හින්දා බේබි එයාගේ කොන්දේ තෙල් ගානවා. කොහොම හරි මෙතනදී පත්තරේ යාලා දෙන්න කෙනෙක්ගේ මරණ දැන්වීමක් දැකලා බේබි කියනවා මොකද මෙච්චර කැත ෆොටෝ එකක් දාලා තියෙන්නේ කියලා. ෆොටෝස් නැතුව වෙන්නේ නැති කියලා චන්ටි කිව්වම බේබි කියනවා අපි ඉක්මනින්ම ස්ටුඩියෝ එකකට ගිහින් ලස්සන ෆොටෝ ටිකක් ගමු කියලා. ඒ වගේම බේබි කියනවා මම මුලින් මැරුණොත් ඔයා මගේ ලස්සන ෆොටෝ එකක් දාන්න. නැත්තම් ඔයා කලින් මැරුණොත් ඔයාගේ ලස්සන ෆොටෝ එකක් මම දාන්නම් කියලා. මේ වෙලාවේ එතනට එනවා අනුසයා. අනුසයා කියන්නේ චන්ටිගේ දුව. අනුසයා නම් මේ බේබිට පොඩ්ඩක්වත් කැමති නැහැ. බේබි එතනින් ගියාම අනුසයා බේබිට බනිනවා. ඉතින් මේ පෙන්නන්නේ මියුසික් බෑන්ඩ් වල තරංගයක්. එතකොට මේ ඉන්නේ වික්‍රම්. එයා තමයි මේ රියැලිටි ෂෝ එක අධ්‍යක්ෂණය කරන්නේ. කොහොම හරි මෙතන බෑන්ඩ් එක සින් කරන්න හදනකොට එතන ඉන්න කෙල්ලෙක් හොඳටම බීලා හිටපු හින්දා වමනය කරනවා. මේකින් ද වික්‍රම් මේ බෑන්ඩ් එක අයින් කරලා දානවා. මේ බෑන්ඩ් එකයි ති රොකීට. ඉතින් මේ සිද්ධිය හින්දා රොකීගේ කෙල්ලට හොඳටම බනිනවා. අන්තිම මොහොතේ හැමදේම අවුල් කළා කියලා. කොහොම හරි අන්තිමට රොකී ගෙදරෙනවා. රොකීගේ තාත්තා තමයි ශේකර්. ඒ වගේම අම්මා තමයි මාදවී. මාදවී රොකීට බනිනවා. හැම වෙලේම ගිටාර් එක ගගහ ඉන්නවා. රස්තියාදුකාරයෙක් වගේ ජොබ් එකක්වත් කරන්නේ නැතුව කියලා. ඒක ඇහෙන බේබි මාදවීට බනිනවා. එයා මුකුත් කරන්න ඕනේ නැහැ. එයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා. බේබි කියන්නේ ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සංගීතයේ උපතින්මයි එන්නේ කියලා. මගේ මුණුබුරාට කරදර කරන්න එපා කියලා බේබි කියනවා. ඉතින් අපේ ආච්චි අම්මලා වගේම බේබිත් එයාගේ මුණුබුරාට සල්ලිත් දෙනවා. මාදවී කෑම වෙනකොට උනත් බේබි කෑම ගැන වැරදිමයි එයාට කියන්නේ. කෑමකේ ලුණු මදි ඔයා හදන කෑම නම් මෙලෝ රහක් නැහැ එහෙම කියලා තමයි බේබි කියන්නේ ලංකාවේ ලේලිලා නැන්දම්මල වගේම තමයි ඉතින් මේවට නම් මාදවිට ගොඩක් දුකයි දවසක් මේ වගේම බේබි මාදවිට බණින හින්දා කොහොම හරි මාදවිට 100ක් නැති වෙනවා හොස්පිටල් එකේදී ශේකරට ඩොක්ටර් කියන්නේ මාදවි ඉන්නේ ගොඩක් ආතතියෙන් කියලා ශේකරට ඩොක්ටර් අනතුරුත් අඟවනවා මේ හින්දා දරුවන්ට අම්මා කෙනෙක් ඕනේ නම් මාදවිව අම්මගෙන් ඈත් කරන්න කියලා තමයි ඩොක්ටර් නම් කියන්නේ මොකද මාදවී ආතතියෙන් ඉන්නේ බේබි හින්දා හැබැයි ශේකරට අම්මට ගෙදරින් යන්න කියන්නත් බෑ ඒ වුණත් ශේකරගේ දුව බේබිගේ මූණටම ඒ දෙය කියලා එයාට ගෙදරින් යන්න කියලා කියනවා ඉතින් මේ හින්දා බේබි ශංකර්ලාව ඇතරලා යන්න තීරණය කරනවා බේබිට මේක ගැන ගොඩක් දුකයි ඉතින් බේබි හෝල්ට් එකක් ගාවට වෙලා ඉන්නකොට රොකියාට කෝල් කරනවා එයා ඒ කතා කළේ එදා රෑ තියෙන ෂෝ එකක් බලන්න එයාගේ ආච්චිට එන්න කියන්න මොකද කලිනුත් බේබිට මේක ගැන රොකී කිව්වත් බේබි පරක්කු නිසායි කෝල් කරේ. ඉතින් බේබි යනවා රොකීගේ ෂෝ එක බලන්න. ඉතින් බේබිට මේ ෂෝ එකට යන අතරේ එයාට හම්බෙනවා වෙලෙන්දෙක්ව. එයා බේබිට කියනවා රුපියල් 100ක් දීලා කැමති දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා. හැබැයි බේබි කියනවා එයාතේ සල්ලි නැහැ. ඒ හින්දා මුකුත් ඕනේ නැහැ කියලා. ඒත් මේ වෙලෙන්දා එයාතේ තිබ්බ පොඩි පිළිමයක් බේබිගේ අතට දෙනවා. ඉතින් මේ වෙලෙන්දා කියනවා ඔයා ළඟ මේක තියෙනකන් ඔයා හිතන පතන හැමදේම ඉෂ්ට වෙයි කියලා. කවදාවත් දෙවියෝ විශ්වාස කරේ නැති වුණත් බේබි මේ පිළිමය අරගෙන යනවා. ඒ අතරේ ආයමත් බේබි දකිනවා 60 දශකයේ ගායක ගායිකාවන්ගේ ෆොටෝ විකුණන තැනක්. කොහොම හරි බේබි කඩේ ඇතුළට ගිහින් නාරායනා කියන කෙනාව හම්බෙනවා. මේ ෂොප් එකයි ති නාරායනාට. එයාගේ හැඩරුවත් හරියට අර කලින් දේව රූපෙ දුන්න වෙලෙන්ද වගේමයි. මෙතනදී බේබි බානුමති කියන නිලියගේ ෆොටෝ එකක් දැකලා එයා ගොඩක් සතුටු වෙනවා. නාරායනා කියන ඔයත් තාම ලස්සනයි කියලා. ඔන්න කොහොමරි නාරායනා බේබිගේ ෆොටෝ එකකුත් තරම් දෙන්නම් කියලා කියනවා. ඉතින් නාරායනා ෆොටෝ එකක් ගන්න හදනකොට බේබි කියනවා එයා අවුරුදු 24 කාලේ වගේ පෙනුමට ෆොටෝ එක හදන්න කියලා. ওই වෙලාවේ බේබි හිතුවේ ඒක. ඔන්න එතකොටම අර එයා ගාව තිබ්බ දේව රූපයෙන් එළියක් එනවා. ඊළඟට අපිට පෙන්වන්නේ හොඳටම වහිනකොට Photoshop එකෙන් එළියට දුවගෙන යන බේබිව. දෙයියනේ මේ ඉන්නේ අර වයසක බේබි නෙමෙයි. එයාගේ හැඩරුව සම්පූර්ණයෙන්ම තරුණ කාලයට ඇවිල්ලා. ඒ කියන්නේ අර දේව රූපයෙන් ඇත්තටම එයා හිතපු දේ වෙලා. ඔන්න මෙතන ඉන්න කොල්ලෝ දෙන්නෙක් එයාට විහිළු කරනවා ලස්සන කෙල්ලෙක් ඉඳා. එතකොට බේබි එතන ඉන්න කෙනෙක්ට ගහනවා වයස පේන්නේ නැතුවද විහිළු කරන්න කියලා. මොකද බේබි තාම දන්නේ නැහැ එයා තරුණ වෙලා කියලා. කොහොම හරි බේබි ආව කණ්ණාඩියකින් දැක්කහම තමයි එයා හොල්මන් වෙලා යන්නේ. කොහොම හරි එයා හොඳටම බය වෙලා කෑ ගහලා එතනින් දුවගෙන යනවා. ඉතින් බේබි අර Photoshop එක හොයාගෙන ගියත් ඒක එතන නැහැ. එතන තියෙන්නේ මල් විකුණන shop එක. ඊට පස්සේ බේබි අර පිළිමේ දුන්න වෙලෙන්දව හොයාගෙන යනවා. හැබැයි ඒ කඩෙත් එතන නැහැ. කොහොම හරි එතන සිගරට් එකක් බිබී ඉන්න මිනිස්සෙක්ගෙන් එයා ඒ වෙලෙන්ද ගැන අහනවා. ඇත්තට මේ මිනිස්සයා තමයි මේ තැන් දෙකේදිම හිටියේ. මෙතනදි මේ මිනිස්සයා කියනවා එයාගේ රූපය අරගෙන දෙවියෝට මේ වරම දීලා තියෙනවා කියලා. මේ හැමදේම විකාර වගේ හිතන බේබි කොහොම හරි එතනින් දුවගෙන යනවා. සීන් එක එතනින් කට් කරලා පෙන්නන්නේ බේබි නෑ කියලා සතුට සමරන එයාගේ ගෙදර කට්ටිය. මොනා නැතත් මාදවීට නම් පුදුම සතුටක් තියෙන්නේ. මේ අතරේ බේබි ගෙදර ගිහින් නෑ. මොකද එයාට මේ පෙනුම එක්ක ගෙදර යන්න බෑනේ. ඉතින් එයා මේ වෙනකොට ඉන්නේ ශේකර උගන්නන කොලෙජ් එකේ. එතන හැමෝම ඉන්නේ වයසක අය. ඉතින් එයාලා එයාලගේ ශරීර සෞඛ්‍යයට ව්‍යායාම් එහෙම කරනවා. බේබිත් එයාලා එක්ක ඒවා කරනවා. ඇත්තටම බේබිට දැන් කිසිම ලෙඩක් අමාරුවක් නැහැ. මොකද දැන් එයා තරුණ කෙල්ලෙක්නේ. ඉතින් දැන් බේබි එයාගේ තරුණ ජීවිතේ එන්ජොයි කරන්න පටන් ගන්නවා. එයා සැලුන් යනවා, ෆේෂල් දානවා, shopping යනවා, ලස්සන ලස්සන ඇඳුම් අඳිනවා. එයා පුළුවන් උපරිමයට එයාගේ තරුණ ජීවිතේ විඳිනවා. බේබිගේ මේ අතුරුදහන් වීම ගැන චන්ටිත් පොලිසියේ පැමිණිල්ලක් දාලා එයා ශේකරටත් බනිනවා බේබි ගැන හෙව්වේ නැහැ කියලා. කොහොම හරි චන්ටියාගේ දුවටත් මේක ගැන කිව්වාම නම් එයාගේ දුවට තියෙන පුදුම සතුටක්. මොකද ඉතින් එයාටත් බේබිව පේන්නම් බෑනේ. එයා සතුටට නටනවත් එක්ක. කොහොම හරි ඒ වෙලාවේ තරුණ වෙලා ඉන්න බේබි අනුසයා ගාවට ඇවිත් එයාගෙන් බෝඩිමක් තියෙද කියලා අහනවා. ඒවලෙම චන්ටිත් එතනට එනවා. චන්ටි එයාගෙන් නම ඇහුවාම බේබි ස්වාති කියලා කියනවා. ඉතින් චන්ටි බෝඩිම් කාමරය බේබිට පෙන්නුවාම එයා කාමරයට යනවා. ඔන්න දවසක් රෑ වෙලා රොකී යනවා චන්ටිව හොයාගෙන එයාගේ ගෙදර. ඉතින් චන්ටි නානවා කියලා අනුසයා රොකීට කිව්වහම එයා එළියට වෙලා ඉන්නවා. කොහොම හරි මේ අතරේ බේබි නටනට සින්දු කිය කෑම හදන සද්දේ රොකීට ඇහිලා එයා ඒ කවුද කියලා බලන්න යනවා. එතකොට තමයි එයා බේබිව දකින්නේ. කොහොම හරි එයා තින් එතන බාල්දියක් පෙරලෙන ඉඳා බේබි එළියට එනවා. රොකී සිගරට් එකක් බොනවාද කියන බේබි එයාට හොඳටම ගහනවා. හැබැයි පස්සේ තමයි තේරෙන්නේ බේබිට එයාගේ රූපේ වෙනස් නේ කියලා. ඉතින් එයා කියන්නේ එයාට දුම් විසයි ඒකයි කියලා. ඒ වගේම එයා අහනවා හැමදාම බොනවාද කියලා. රොකී කියනවා සතියට 3 පාරක් බොනවා කියලා. ගෙදරින් දන්නවද ඇහුවාම රොකී කියනවා ගෙදරින් දන්නේ නැහැ. හැබැයි ආච්චිට සැක හිතුනොත් එයා හැමතැනම කාමරේ හොයනවා කියලා. රොකී දන්නේ නැහැ මේ ඉන්නේ එයාගේ ආච්චිමයි කියලා. මේ වෙලාවේ රොකී බේබිට කියනවා එයාලගේ බෑන්ඩ් එකට ජොයින් වෙන්න. මොකද බේබිගේ වොයිස් එක ලස්සන හින්දා. ඉතින් බේබිත් ඒකට කොහොම හරි කැමති වෙනවා. ඉතින් බේබි යනවා රොකීලාගේ බෑන්ඩ් එක බලන්න. ඉතින් රොකීලාගේ බෑන්ඩ් එකේ සින්දු කියනවා අහන බේබිට නම් නිකන් තකරමකට ගල් ගහනවා වගේ. ඉතින් මේ සද්දෙට තරහ යන බේබි ඩ්‍රම් ගහපු කෙනා ගාව තිබ්බ ඩ්‍රම් ස්ටික් දෙක ඉල්ලගෙන මේ අයට හොඳටම ගහනවා. රොකීගේ බෑන්ඩ් එකට වොයිස් එකකුත් ඕනේ හින්දා රොකීලා මේ දේවල් ඉවසගෙන තමයි ඉන්නේ. කොහොම හරි බේබි රොකීලාට පේන සින්දුවකුත් කියනවා. බේබි කිව්ව සින්දුව අහන රොකීයාගේ යාළුවනොයි බේබිගේ සින්දුවට කැමති වෙනවා. ඉතින් බේබි රොකීගේ බෑන්ඩ් එකත් එක්ක ෂෝ එකකුත් හොඳටම කරනවා. මෙතන ඉන්න වික්‍රම් ඒකේ ෆිල්ම් එකේ මුල් හරිය බෑන්ඩ්වල රියැලිටි ෂෝ එකේ අධ්‍යක්ෂක වෙලා හිටපු වික්‍රම් බේබිගේ මේ සින්දුව අහලා ඒක වීඩියෝත් කරනවා. හැබැයි මෙතන ඉන්න වික්‍රම්ගේ අම්මා යාව එක් කරගෙන යන හින්දා කොහමරි එයාට බේබිව මෙතනදි මිස් වෙනවා. ඉතින් වික්‍රම් මේ වීඩියෝ එක ගිහින් එයා එක්ක වැඩ කරන කෙනාට පෙන්නලා කියනවා මෙයා තමයි අපේ ෂෝ එකේ සින් කරන්න හොඳම කෙනා කියලා. දවසක් බේබිව එක් කරගෙන රොකී යනවා රෙස්ටුරන්ට් එකකට. ඇත්තටම මෙතන ඉන්නේ කපල්ස් විතරයි. පේන විදිහට නම් රොකී බේබිට කැමතියි වගේ. මේ රොකීගේ බැල්මැල්ලුවේ නැති බේබි හිතින් මෙයාට කියා ගන්නවා ඔහොම බලන්න එපා යකෝ මම ඔබේ ආච්චි කියලා. කොහොම හරි ඉතින් රොකී බේබිට කැමතියි කියලා වගේ කියන්න හදනකොට බේබි කෑ ගහනවා. හැබැයි ඇත්තටම රොකී හදලා තියෙන්නේ බේබි එක්ක එකට සින්දුවක් කියන්න. මේ වුණ දෙයට නම් බේබිට හොඳටම hina. කොහොමරි පහුවදා බේබියාගේ කැන්ටීන් එකට ගිහින් එතනට ඇවිල්ලා ඉන්න සුලෝචනාව විහිළුවකට ගන්නවා. මොකද කලින් බේබිවනේ ආ විහිළුවකට ගත්තේ. මෙතනදී නම් බේබි සුලෝචනාව හොඳටම ලැජ්ජ කරනවා. ඉතින් සුලෝචනා එක දරා ගන්න බැරුවම එතනින් යනවා. මේකට ඉතින් බේබිට නම් මාර සතුටක් තියෙන්නේ. දවසක් රෑ වෙලා බේබි බඩු අරගෙන ගෙදර එනකොට වික්‍රම් එයාව දැකලා බේබි පස්සෙන් එනවා. මොකද එයාට ඕනේ බේබිව කොහොමරි එයාලගේ ෂෝ එකේ සින් කරවන්න. හැබැයි බේබි වික්‍රම්ව ගණන් ගන්නේ නැහැ. කොහොමරි වික්‍රම් බේබිව අල්ලගෙන කතා කරනකොට එයා හයියෙන් කෑ ගහනවා. ඉතින් එවලේ එතනට පොලිසිය ඇවිල්ලා තනියම යන කෙල්ලෙක්ට පාරේ කරදර කරනවා කියලා වික්‍රම්ම ජීප් එකේ දාගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රොකීගේ ආරාධනාවකින් එයාලගේ ගෙදර යන බේබිව. ඉතින් බේබි කොහොමරි එයාගේ කාමරයටත් යනවා. කොච්චර තරුණ කෙල්ලෙක් වගේ හිටියත් මේ බේබි අර වයසක කෙනාමනේ. ඉතින් එයා කාමරේ හංගගෙන හිටපු එයාගේ සල්ලි සේරමත් අරගන්නවා. කොහොමරි බේබියාගේ පවුලේ ඇත් එක්කම කෑමත් ගන්නවා. එවලෙත් ඉතින් මාදවී හදපු කෑමවලට නම් බේබි හින් පාස් කරනවා. ඔන්න එවලේ ශේකර් මෙතනට එනකොටම බේබිට ඉබේටම කියවෙනවා පුතේ කියලා. ඉතින් වැඩේ වැරදුනා කියලා තේරුණාම එයා බඩේ අමාරුවක් වගේ රංගපාලා එතනින් ෂේප් එකේ මාරු වෙනවා. මේ අතරේ බේබි ඉන්න රූම් එක චෙක් කරන චන්ටිට බේබි පාවිච්චි කරපු හැමදේම මේ තරුණ කෙල්ල ගාව තියෙනවා දැකලා එයා කලබල වෙනවා. ඉතින් එයා රෑ බේබි උඩ තට්ටුවේ ඉන්නකොට එයාගේ ඔළුවට පොල්ලකින් ගහලා සිහි නැති කරනවා. ඊට පස්සේ බේබිව පුටුවකකට ගහලා බේබි ගැන එයාගෙන්ම අහනවා. කොහොම හරි මේ බේබි කියනවා එයා පුටුවෙන් අයින් කළේ නැත්තම් ඔහේගේ බේබිව මරලා දානවා කියලා. මේකට බය වෙලා චන්ටි එයාව පුටුවෙන් ලිහලා දානවා. ඔන්න ඊට පස්සේ බේබියාගේ ඇත්තම විස්තරේ චන්ටි එක්ක කියන්න පටන් ගන්නවා. මේක අහන චන්ටි ගොඩක් පුදුම වෙනවා. මොකද ඉතින් එකපාරටම තරුණ වෙලා හින්දා. ඉතින් කොහොමරි අන්තිමට කලින් වගේම චන්ටි බේබි එක්කම බේබිගෙම කැන්ටින් එකට ගිහින් හොඳටම කනවා. ඉතින් චන්ටිත් දැන් හොඳට එක්සයිස් එහෙමත් කරනවා. එයා තරුණ වුණා කියලා තමයි එයා හිතන් ඉන්නේ. මොකද දැන් එයාටත් ඕනේ බේබි වගේ තරුණ වෙන්න. ඔන්න දවසක් රොකී බේබි එයාලගේ බෑන්ඩ් එකයි අර ටීවී channel එකට එනවා රියැලිටි ෂෝ එකට ආයෙමත් ඇප්ලයි කරන්න. එයාවහම ඒකේ රියැලිටි ෂෝ එක කරපු වික්‍රම් බේබිව දැකලා කොහොමරි බේබිටත් එයා කරන්න හදපු දේ ගැන කියලා එයාලා මේ රියැලිටි ෂෝ එකටත් දානවා. කොහොමරි ෂෝ එක දවසක් එනවා. ඉතින් චන්ටිත් ඒක බලන්න ඇවිත් ඉන්නවා. ඒ ඇවිත් ඉන්නේ නිකම් කොල්ලෙක් වගේ. කොහොමරි බේබි රොකීගේ බෑන්ඩ් එකයි මේ ෂෝ එකත් හොඳටම කරනවා. ඉතින් මේකේ සින්දුව කියනකොට බේබිගේ මරුණ මහත්තයා වගේම එයා ශේකර්ව උස්මහත් කරපු හැටි ගැන හොඳට මතක් වෙනවා. ඉතින් මේ බේබි කියන සින්දුවටත් හැමෝම කැමති වෙනවා. ඉතින් මේකෙන් පස්සේ බේබිටයි රොකීගේ බෑන්ඩ් එකටයි වික්‍රම් ක්ලබ් එකක පාටි එකක් ලෑස්ති කරලා තියෙනවා. මෙතනට චන්ටිත් එනවා. ඉතින් චන්ටි බේබි නටනවා දකින එතන හිටපු කොල්ලෙක් ඇවිල්ලා චන්ටිට ගහන්න හදනවා. ඒ ගහන්න හදන්නේ වයසක මිනිස්සෙක් තරුණ කෙල්ලෙක්ව දැලේ දා ගන්න හදනවා කියලා හිතලා. කොහොම හරි එතනදී බේබියේ කොල්ලට හොඳටම බනිනවා. චන්ටි මෙච්චර වයස වුණත් එයා කරලා තියෙන දේවල් වලින් භාගයක්වත් අමුසෙල කරාද කියලා බේබි අහනවා. මේක ගැන බලාගෙන ඉන්න වික්‍රම්ටත් බේබි ගැන කැමැත්තක් ඇති වෙනවා. සීන් එක තනින් කට් කරලා අපිට පෙන්නන්නේ වික්‍රම් ටිකෙන් ටික බේබිට ලං වෙනවා. වික්‍රම් දන්නේ නැහැනේ මේ වයසක කෙනෙක් කියලා. ඉතින් ටිකෙන් ටික බේබිත් වික්‍රම්ට ලං වෙනවා. දවසක් වික්‍රම්ගේ ගෙදර යන බේබි වික්‍රම් එක්ක ටිකක් බොනවා. මෙතනදී වික්‍රම් බේබිගෙන් කොල්ලෙක් ඉන්නවද කියලා අහුවාම බේබි කියනවා එයා තරුණ කාලේ බැඳලා මහත්ය නැති වුණා. ළමයාත් හදාගත්ත අමාරුවෙන්. ඒ වගේම චන්ටිත් මට කැමතියි කියලා මම දන්නවා කියලා. මේක අහන වික්‍රම් හොඳටම hina වෙනවා. වික්‍රම් හිතන්නේ බේබි බීලා හින්දා විකාර කියවනවා කියලා. කොහොමරි දැන් බේබි රොකී බෑන්ඩ් එකයි ෆයිනල් වලට තේරිලා තමයි ඉන්නේ. හැබැයි රොකී හදපු සින්දුවක් ෆයිනල් වලදී කියන්න දෙන්න බෑ කියලා වික්‍රම් කියන හින්දා රොකී වික්‍රමුයි අතරේ රණ්ඩුවක් ඇති වෙලා රොකී එතනින් යන්න යනවා. ඉතින් රොකී පස්සෙන් බේබි යනකොට එයාව බයික් එකටත් හැප්පෙනවා. ඉතින් බේබිගේ කකුලත් තුවාල වෙනවා. ඔන්න රෑ වෙලා බේබිගේ කකුල බලන චන්ටි දකිනවා බේබිගේ තුවාලේ ගාව හැම කලින් වගේම වයසට ගිහිල්ලා කියලා. ඒ කියන්නේ මෙහෙම ඉන්නකොට එයාට ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වුණොත් එයාව ආයමත් වයසට යනවා කියන එක. ඉතින් කොහොම හරි අන්තිමට චන්ටි ෂේකර්ට බේබිගේ මේ ඇත්තම සිද්ධිය ගැන එයාට කියනවා. එයා කියනවා ඔයාගේ අම්මා තමයි අපේ ගෙදර නැවතිලා ඉන්න කෙල්ල කියලා. හැබැයි ෂේකර්ට ඒක විශ්වාස කරන්න බෑ. ෂේකර් හිතන්නේ චන්ටිගේ මොලේ හොඳ නැහැ කියලා. මේ අතරේ බේබිට වික්‍රම් ආදරය කරන්නත් පටන් අරගෙන තමයි තියෙන්නේ. ඔන්න මේ හැමදේම වෙනස්සේ ෂේකර්ගේ නෝනා මාදවීටත් බේබිගේ අඩුව දෙනෙන්න ගන්නවා. ෂේකරුත් ඉන්නේ ගොඩක් දුකෙන්. එයාගේ අම්මා නැති එක ගැන. ඔන්න ඉතින් රියැලිටි ෂෝ එකේ ෆයිනල් එකත් එනවා. මෙතනදී රොකීට එන්න පරක් වෙලා තිබ්බේ හින්දා එයා බයිසිකල් එකත් අරගෙන එනවා. ඒන අතරේ රොකී වාහනයකට හැප්පෙනවා. ඉතින් මේ කාරංචි වෙන බේබි හොස්පිටල් එකට යන්නේ නැතුව එයා ෆයිනල් එකේ සින්දු කියන තීරණය කරනවා. මොකද එයාගේ මුණුබුරාගේ එකම ආසාව තිබුණේ තරුවක් වෙන එක. ඒ වගේම එයාගේ ආසාවක් තිබුණේ කොහොම හරි මුණුබුරාව තරුවක් කරන එකනේ. කොහොම හරි බේබි හොඳට ෆයිනල් එකේදීත් සින්දු කියනවා. සින්දුව කියලා ඉවර වෙලා බේබි වික්‍රම්ට ලියුමක් දෙන්න කියලා එතන ඉන්න කෙනෙක්ට දීලා බේබි යනවා හොස්පිටල් එකට. කොහොම හරි රොකීගේ බෑන්ඩ් එක ෆයිනල් වලිනුත් වින් කරනවා. මේ අතරේ රොකීගෙන් ගොඩක් ලේ ගිහින් තිබුණ හින්දා AB වර්ගයේ ලේ තියෙන කෙනෙක්ව හොයනවා. ඇත්තටම AB වර්ගයේ තමයි බේබි. ඉතින් බේබි ලේ දෙන්න ඉදිරිපත් වෙනවා. හැබැයි චන්ටි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් බේබි ආයෙමත් වයසට යන හින්දා. හැබැයි බේබිට හැමදේටම වඩා වටින්නේ එයාගේ මුණුබුරාව හින්දා එයා ලේ දෙන්න තීරණය කරනවා. මේ හැමදේම ෂේකර් අහගෙන තමයි ඉන්නේ. ඉතින් චන්ටි කිව්ව කතාව ඇත්ත කියලා ෂේකර්ට මේ වෙලාවේදී තේරෙනවා. ඉතින් කොහොමරි ෂේකර්යාගේ අම්මගෙන් ඒකිව්වේ බේබිගෙන් හැම දෙයකටම සමාව ගන්නවා. ෂේකර් හොඳටම මෙතනදී අඬනවා. ඒ වගේම එයා කියන්නේ රොකීට ලේ දෙන්න එපා. ඔයාගේ අලුත් ජීවිතේ ඔයා ඉන්න කියලා. හැබැයි බේබි ඒකට කැමති වෙන්නේ නැහැ. මෙතනදී ගොඩක් සංවේදී සිද්ධියක්. අම්මා කෙනෙකුයි පුතෙකුයි ආයෙමත් එකතු වෙන අවස්ථාවක්. කොහොමරි අන්තිමට වික්‍රමුත් එනවා හොස්පිටල් එකට. මෙතනදී චන්ටි වික්‍රම් ගාවට ඇවිල්ලා කියනවා බේබිව ආව දාලා ආපු දිහාටම ආයෙමත් ගියා. කවදාවත් එයාව හොයන්නත් එපා කියලා. ඉතින් මෙතනදී බේබි වික්‍රම්ට කිව්ව දේවලුත් මතක් වෙනවා. එයා අර ලියුමෙලියලා තිබ්බේ එයා ආයෙත් යන්න යනවා. එයාව හොයන්න එපා. හැමදේම එයා ඔයාගෙන් අත්විඳා. ඒ හැමදේටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමදාම එයාට ආදරෙයි. හැම වෙලේම එයා නැතත් සතුටින් hina වෙලා ඉන්න කියලා. ඉතින් අන්තිමේදී බේබි රොකීට ලේත් දෙනවා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ රොකී බෑන්ඩ් එකයි සින්දු කියනවා සතුටින් බලාගෙන ඉන්න ආයෙමත් වයසට ගිය බේබිව. මොකද ඉතින් බේබි රොකීට ලේ දුන්න හින්දා එයා ආයෙමත් වයසට ගිහිල්ලා. ඒ වගේම මාදවිත් එක්ක බේබි සතුටින් ඉන්නවා වගේ සීන් එක තනින් කට් කරලා අපිට පෙන්වන්නේ බේබි බස් හෝල්ට් එකේ ඉන්නකොට එතනට බයික් එකකින් කොල්ලෙක් එනවා. ඇත්තට මේ ඇවිත් තියෙන චන්ටි. ඒ කියන්නේ එයාත් බේබි වගේම අර දේව පිළිමේ තියාගෙන තරුණ වෙලා. ඉතින් මේ අවසානයත් එක්ක මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ. අම්මා කෙනෙක් කියන්නේ මුළු ලෝකයක් වගේ. හැමදාම යාළුවා පරිස්සම් කරගන්න ඕනේ. අම්මලා විතරක් නෙමෙයි තාත්තලවත් පරිස්සම් කරගන්න කියන ගමන් ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ කියලාත් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරන ගමන් ඉස්සරහට මේ වගේ සුපිරි ෆිල්ම්ස් බලන්න දැම්ම CK Movies YouTube channel එක subscribe කරන්නත් කියලා මතක් කරන ගමන් පහල description එකේ තියෙන අපේ Facebook page එකට set වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙමත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙමු. ජය වේවා.